අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම කේ නදීෂා රණසිංහ ප්‍රථමයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. එන්ජින් ධාරිතාවයේ දහසට අඩු හයිබ්‍රිඩ් මෝටර රථවල බදු ඉහළට හයිබ්‍රිඩ් රථවල ඉදිරි ලක්ෂ 3ක පමණ පරාසයක් වෙයි. පෙට්‍රල් රථයක් සඳහා නම් ලක්ෂ 2.5ක් පමණ වාහන වැඩිවීම ඇති වෙයි. දුම්වැටියක මිලත් රුපියල් 5කින් ඉහළයයි. පිබිදෙමු පොළොන්නරුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ. පලා යාමට තත් කළ ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුට වැල්ලවත්තේදී පොලිසිය වෙඩි තබයි. විග්නේශ්වරන්ගෙන් ඉල්ලීමක්. අපරාධ කල්ලි පොලිස් බලය දුන්න හැටියම අපි සුමාන දෙකකින් ඒක නතර කරනවා. අද සිට දුම්වැටි සඳහා සහ එන්ජින් ධාරිතාව සීසී 16ට අඩු මෝටර රථවල බදු ඉහළ දැමීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ අනුව එම කාණ්ඩයේ හයිබ්‍රිඩ් මෝටර රථයක මිල රුපියල් 4,25,000කින් ඉහළ යනු ඇති. නව බදුමුදල් ඉහළ දැමීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය අද පෙරවරුවේ නිවේදනයක් නිකුත් කළා. එම නිවේදනයේ දැක්වුණේ එන්ජින් ධාරිතාව සීසී 16ට අඩු දෙමුහුන් වාහනෙහිවත් එම කාණ්ඩේ හයිබ්‍රිඩ් මෝටර රථ සියල්ලෙහිම බදු රුපියල් 4,25,000කින් අද දින සිට ඉහළ දමා ඇති බවයි. අදාළ කාණ්ඩේ දෙමුහුන් මෝටර රථ එන්ජින් ධාරිතාව සීසී 660ක් ගන්න අතර එම වාහන සඳහා මෙතෙක් අය කළ බදු මුදල රුපියල් 8,25,000ක්. නව බදු ඉහළ දැමීම අනුව ඒ රුපියල් 12,50,000 දක්වා ඉහළ දමා තිබෙනවා. එයනුව පසුගිය අයවැයේදී මිල පහළ යාමෙන් පසු බහුල ලෙස අලෙවි වූ සුසුකි වැගන් ආර්, සුසුකි පේෂියා වැනි මෝටර රථවල මිල රුපියල් 4,25,000කින් ඉහළ යනු ඇති. එන්ජින් ධාරිතාව සීසී 16ට අඩු රුපියල් 15,00,000කට වඩා අඩුවෙන් බදු පැවති මෝටර රථවල බදුද නව බදු වෙනස් කිරීමට අනුව ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එම බදු කාණ්ඩය යටතට එන්ජින් ධාරිතාව සීසී 660ක් වන මෝටර රථ අයත් වූ අතර එම වාහනවල බදු වැඩිවීම සිදුවන්නේ රුපියල් 3,45,000කින්. නව බදු ඉහළ දැමීමට ප්‍රථම එම මෝටර රථවල බදු වටිනාකම රුපියල් 11,55,000ක් වූ අතර එහි නව බදු මිල රුපියල් 15,00,000ක්. ඒ අනුව පසුගිය අයවැයෙන් මිල පහළ යාමෙන් පසු බහුල ලෙස අලෙවි වූ ජපන් ඇල්ටෝ, හොන්ඩා එන් වැගන්, ටොයටා පික්සිස් ආදී මෝටර රථවල මිල ඉහළ යාම සිදුවනවා. කෙසේ වෙතත් එන්ජින් ධාරිතාව සීසී 16ට අඩුවන එන්ජින් ධාරිතාව සීසී 990ක් වන ටොයටා විට්ස් වැනි මෝටර රථවල බදුමුදල්හි වෙනස්කමක් සිදුකර නැහැ. මුදල් අමාත්‍යාංශයේ වැඩදොරටත් නිවේදනය කළේ නව බදුමුදල් ඉහළ යාම අගෝස්තු මස පළවන දිනට පෙර ණයවර ලිපි විවෘත කර 2019 වසරේ ජනවාරි මස 31 දිනට පෙර නිෂ්කාශනය කරන මෝටර රථ සඳහා අදාළ නොවන බවයි. මේ මුදල 100%ම වැඩි වෙයිද කියන්න බෑ. මොකද හේතුව පහුගිය කාලයේදී පෞද්ගලික ආනයන කිරීම සහ අනවශ්‍ය පුද්ගලයන් වාහන ආනයන කිරීම පෙළඹීම තුලින් අනවශ්‍ය මිල ජපානි මිල ඉහළ යාගෙන තියෙනවා. ඒ අනුව ලක්ෂ 4ක් පමණ වැඩි වෙච්ච හයිබ්‍රිඩ් රථවල ඉදිරි ලක්ෂ 3ක පමණ පරාසයක් වෙයි. පෙට්‍රල් රථයක් සඳහා නම් ලක්ෂ 2.5ක් පමණ මුදලක් සඳහාත් වාහන වැඩිවීම ඇති වෙයි. වැගන් ආර්, හස්ල ඒ වගේ රථය දැන්ට 34කට වගේ කියන වාහනයක් ලක්ෂ 36 දක්වා මිල ඉහළයි හැටියට අපි දකිනවා. ඉතින් ඒ වගේම තව එකක් තමයි 1000cc කාණ්ඩ විස්කාරකක සාමාන්‍ය තිබුණ බද්ද වෙනසක් නොවීම මෙහෙම තියෙනවා. මේ අතර අද දින සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටියක් සඳහා අයකර ලබන නිෂ්පාදන බදු රුපියල් 380කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. නව බදු ඉහළ දැමීමත් සමග දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ යනු ඇති. එන්ජින් ධාරිතාව අඩු කුඩා මෝටර රථවල බදු මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනතාව පළ කළේ මෙවන් අදහසක්. සි පදනමක් නැති දෙයක් තියෙන්නේ නේ. බජට් එකේ කලින් ඕවා වැඩි වෙන. මේ හැමෝම ආසයි වාහනේ ගන්න නේ. මම ළඟදී ගත්ත එක නිසා මම බේරුණා. හොඳයි. පාරේ ට්‍රැෆික් අඩු වෙනවා. එහෙම කියන්නේ බෑනේ. අපි නොගත්තට ගන්න මිනිස්සු බලන් ඉන්නවන්නේ. මේ අපි වගේ මේ 3 wheel එකෙන් කාර් එකකට මාරු වෙන අපේ සිහිනයක් තියෙනවා නම් ඒක නැති වෙනවා. මේ මොකද තව ලක්ෂ 4කින් 5කින් නැග්ගම අපිට ජීවිතේ ගන්න වෙන්නේ නැහැ. ඒ අපි ඉන්න ඕන 3 wheel එකේනේ කරත්තට යන්න පුළුවන් නම් උන් ඒත් කැමති. මේ අතර දේශපාලඥයින්ද මෝටර රථ මිල ඉහළ දැමීමට රජයගත් තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කළා. කුචි වාහන වලට තිබුණු ඉන්නුම මත මිල අඩු කරලා ඒ ඉන්නුමට අවශ්‍ය සැපයීම අපි විවෘත කළා දුන්නා. ඒකත් එක්කම වගේ
මහමාර්ග කියන තදබදයක් වැඩි වුණා. දැන් ඒ ඉන්නුම යම් ප්‍රමාණයෙන් සපුරලා තියෙනවත් එක්කම තමයි මම හිතන්නේ මුදල් අමාත්‍යාංශයෙන් යම් තීරණයක් අරන් තියෙනවා. දැන්වීමක් දැම්මද 2015 ජනවාරි 8ට පෙර ගෑනු ළමයෙක් මෝටර් සයිකලයකින් තෙමීගෙන ඇවිල්ලා පුංචි කාර් එකක් ගන්න තමයි අනේ මේ අපි වෙනස ඇති කරන්නේ. අම්මයි තාත්තයි කිව්වා අනේ මේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුව තියෙනකොට මේ කාර් එකක් එහෙම ගන්න බෑනේ. අපි ඉක්මනට වෙනසක් ඇති කරගන්න ඕනේ කියලා. අපිට අහන්න තියෙන්නේ දැන් ඕගොල්ලන්ට සතුටුද කියලා. බස්තියම් පයින් යන්න සිද්ධ වෙලා තියෙන කාලේ කාර්මිල ගැන ජනතාවට හිතන්නවත් වෙලාවක් නැහැ. බස් ගාස්තු හොයාගන්නේ කොහොමද කියලායි ජනතාව කල්පනා කරන්නේ. පුංචි කාර් එක යන්න සීන වයිපු නංගි හොයන නංගි හොයාගන්න නැහැනේ. පිබිදෙම් පොළොන්නරුව ව්‍යාපෘති යටතේ සංවර්ධන ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට පත්කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. මේ අනුව අද සංවර්ධන ව්‍යාපෘතීන් 60ක් ජනතා අයිතියට පත්කරන අතර මෙම වැඩසටහන හෙට සහ අනිදාත් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව 2015 වසරේදී ආරම්භ කෙරුණු පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතියට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 6000ක්. 2020 දක්වා ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ දිස්ත්‍රික්කයේ පාසල් 288ක භෞතික සම්පත් සංවර්ධනය, රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය, පානීය ජල ව්‍යාපෘති, මාර්ග සංවර්ධනය හා යටිතල පහසුකම් දියුණු කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි. ඒ අනුව තෙදිනක් තුළ සංවර්ධන ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට පත්කිරීම අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. පළමු ව්‍යාපෘතිය ලෙස දිවුලංකඩවල මධ්‍ය මහාවිද්‍යාලයේ ඉදිකෙරුණු නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම සිදු කෙරුණා. මේ කෝටි 6000ක ව්‍යාපෘතිය අද මේ වගේ විවෘත කිරීම 60ක් තිබෙනවා පොළොන්නරුව දිස්ත්‍රික්කේ. මේ දවස් 3ට 180ක් තියෙනවා. මේ සංවර්ධනයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට විතරක් නෙවෙයි අනෙක් සෑම දිස්ත්‍රික්කයකට මේ විදිය මුදල් වෙන් කරලා තිබෙනවා. ඒ දිස්ත්‍රික්කවල දේශපාලන නායකත්වයන්ගේ වගකීම තමයි ඒ දෙන මුදල් නිසි පරිදි සංවර්ධනයේ ප්‍රමුඛතාවයන් හඳුනාගෙන වැය කිරීම. පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු මෙදිරිගිරිය නව බස් නැවතුම් පොළ, මෙදිරිගිරිය වාරි කළමනාකරණ කාර්යාලය සහ මෙදිරිගිරිය සිරිමාව බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලද අද විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. හිඟුරක්ගොඩ දිස්ත්‍රික් රෝහලේ අලුතින් ඉදිකෙරුණු ගොඩනැගිලි හතරක් මෙන්ම මෙදිරිගිරිය ජාතික පාසලේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අද ඔබට තියෙන පහසුකම් මා ඉගෙන ගන්නා විට මට තිබුණේ නැහැ. පොළොන්නරුව ලක්ෂ්මී විද්‍යාලයට කකුලට සෙරප්පු දෙකක් නැතුව කොට කලිසමක් ඇඳගෙන ගිය මම කකුලට සෙරප්පු දෙකක් දැම් මේ දරුවනේ පහේ පන්තියෙන් තෝපෑ මහාවිද්‍යාලයට ගියාට පස්සේ. කකුලට සපත්තු දෙකක් දැම් මේ රාජකීය විද්‍යාලයට මම පොළොන්නරුවේ යන්න පටන් ගත්තට පස්සේ. ඒ නිසායි මම කිව්වේ නැති බැරිකම්, අගහිකම්, දුප්පත්කම් ඔබට අභියෝගයක් නොවේ. මේ අතර අලුතින් ඉදිකෙරුණු හිඟුරක්ගොඩ බස් නැවතුම් පොළ සහ දෙමහල් වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම අද පස්වරුවේ සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අවුරුදු 3ට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා තියෙනවා. රටේ ජනාධිපතිවරයාට ඕනෑම කුණුහරුපයක් කියලා බනින්න පුළුවන් විදිහට නිදහස සහතික කරලා තියෙනවා. ඕනෑම අශීලාචාර කතාවක් සමාජ වෙබ්බඩ විහරහා ගහන්න ඒ නිදහස මම ලබා දීලා තියෙනවා. මාධ්‍ය නිදහස තහවුරු කරලා තිබෙනවා. ඔය මොනවද කළේ කියලා අහන අය දැනගන්න ඕනෑ. මේ සමාජය 2015 ජනවාරියට මගෙන් ඉල්ලුවේ රක්ෂාවල් නෙවෙයි, කෑම බීම නෙවෙයි, ඇඳුම් පැළඳුම් නෙවෙයි, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සතුටින් ජීවත් වීමේ සමාජයක් මගෙන් ඉල්ලුවේ. මං මේ සමාජය අද මේ රටේ ජනතාවට දීලා තියෙනවා. සුදු ඇන් නැති කරලා තිබෙනවා, අතුරුදහන් වීම නැති කරලා තිබෙනවා, මාධ්‍ය ආයතන ගිනි ගන්න එක නැති කරලා තිබෙනවා, මාධ්‍යවේදීන් රටහැර දාලා යන එක නැති කරලා තිබෙනවා, පුවත්පත් කතුවරුන් මහමග වෙඩි කාලා මැරෙන එක නවත්තලා තිබෙනවා. ඒ වෙනස බඩට දැනිලා නැහැ, ඒ වෙනස සාක්කුවට දැනිලා නැහැ, ඒ වෙනස මොලේ තියෙන මිනිස්සුන්ට දැනෙනවා. දැනුණත් සමහර අය නොදැනෙන විදිහට ඉන්නවා අපි දන්නවා. ඇමරිකාවේ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා වහල් භාවයේ නැති කරලා අලුත් නීති රීති හදලා වහල් සේවය අවසන් කරලා අවුරුද්දක් දෙකක් තුනක් ගිහිල්ලා වහල් සේවයේ හිටපු වහල්ලු කිව්වා අපිට හොඳ වහල්ලු විදිහට ඉන්න ඕනේ කියලා. මේ රටෙත් එහෙම කියන අය ඉන්න බව අපි දන්නවා. මට තිබුණා මේ ත්‍රිවිධ හමුදාවට මේව බාර දෙන්නේ නැතුව මේ ඔක්කොම පුජ්‍යලික කොන්ත්‍රාත් වලට දීලා සමහර අය ඉස්සර කළා වගේ 105යි 10යි කියලා පොරොන්දු කරගෙන එහෙම කරන්න තිබුණා.
මම එහෙම කළා නෑ මට මේ රටේ ලක්ෂයක් නෙවෙයි කෝටියක් ඉන්න තැනට ගිහිල්ලා මට දැත් උස්සලා කියන්න පුළුවන් මං දූෂණෙන් වංචාවෙන් තොර වැඩ කරන කෙනෙක් කියලා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී දුම්රිය සේවක වැටුප පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් හේතුවෙන් ඇමතිවරුන් තිදෙනකු අතර උණුසුම් වචන හෝමාරුවක් සිදු වී තිබෙනවා. ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම යන මහතුරුන් අතරයි. දුම්රිය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට සරත් අමුණුගම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් මීට පෙර පත් කර තිබුණා. එම කමිටුවෙන් ලද නිර්දේශ අනුව අදාළ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඊයේ රැස් වූ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර ඇත්තේ අමාත්‍ය සරත් අමුණුගම මහතා විසින්. කෙසේ වෙතත් මෙම කැබිනට් පත්‍රිකාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වනවා. එහිදී මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි කැබිනට් පත්‍රිකා හේතුවෙන් අනෙකුත් රැකියා ක්ෂේත්‍රවලද ගැටලු මතුවිය හැකි බවයි. වර්ජන කළ පමණින්ම සියලු ඉල්ලීම් ලබා දීමට ගියොත් රටේ තව තවත් වර්ජන ඇතිවිය හැකි බවත් මෙවැනි කොන්ද පණ නැති ආණ්ඩුවක් මීට පෙර තමා දැක නැති බවත් මංගල සමරවීර මහතා ප්‍රකාශ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. මීට පෙරද තමන් කැබිනට් මණ්ඩල නියෝජනය කර ඇතත් මෙවැනි කැබිනට් මණ්ඩලයක් දැක නැති බවද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මීට මැදිහත් වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද සරත් අමුණුගම අමාත්‍යවරයාගේ කැබිනට් පත්‍රිකාවට පක්ෂව කරුණු දක්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා. මුදල් අමාත්‍යවරයාගේ විරෝධය එල් වුවද අවසානයේ අදාළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. දුම්රිය සේවක වැටුප් විෂමතාව නිවැරදි කරන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති පසුගියදා වර්ජනයක් සිදු කිරීමට සැලසුම් කර තිබුණා. කෙසේ වෙතත් ඔවුන් සිය වර්ජනය අත්හිටු වූයේ අදාළ ගැටලුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර විසඳුමක් ලබා දෙන බවට සරත් අමුණුගම අමාත්‍යවරයා දුන් පොරොන්දුවක් අනුවයි. වැලවත ප්‍රදේශයේ පොලිස් වැටලීමක් අතරතුර සිදු වූ වෙඩිතැබීමකින් මෙරට මද්‍රව්‍ය ජාවාරම මෙහෙවූ ප්‍රධාන සැකකරුවෙකු තුවාල ලබා තිබෙනවා. පොලිසිය සඳහන් කළේ සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කළ වැටලීමක් අතරතුර ඔහු පලා යාමට උත්සාහ කිරීමේදී මෙම වෙඩිතැබීම සිදු කළ බවයි. වැල්ලවත්ත චාලිමන්ට පාරේ හෝටලයක් ඉදිරිපිට මෝටර් රථයකින් පැමිණි කිහිප දෙනෙකු හෙරොයින් ජාවාරම් කරන බවට සහ ගණිකාවන් සැපීම සිදු කරන බවට වැල්ලවත්ත පොලිස් ස්ථානයට ඊයේ රාත්‍රී තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව පොලිස් නිලධාරීන් ජීප් රථයකින් සහ ත්‍රිරෝද රථයකින් රාත්‍රී 11:40ට පමණ එම ස්ථානයට ගොස් ඇති අතර ඒ සමගම මෝටර් රථයේ සිටි පිරිස පලා යාමට උත්සාහ කර තිබෙනවා. වේගෙන් පලා යාමට උත්සාහ කළ මෝටර රථය හෝටලයේ තාපයේ ගැටී තිබෙන්නේ එම ස්ථානයේ සිටි පොලිස් කොස්තාපල්වරයෙකුද අනතුරට ලක් කරමින්. අනතුරුව මෝටර රථයේ වේගය පාලනය කරගත නොහැකිව පොලිසිය පැමිණි ජීප් රථය සහ ත්‍රිරෝද රථයද ගැටී තිබෙනවා. පොලිස් කොස්තාපල්වරයෙකු විසින් මෝටර රථයට වෙඩි තබා ඇත්තේ එම අවස්ථාවේදී. වෙඩිතැබීමෙන් මෝටර රථය තුල සිටි ප්‍රධාන මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු තුවාල ලබා ඇති අතර කාන්තාවන් දෙදෙනෙකු පලා ගිය බව පොලිසිය සඳහන් කළා. තුවාල ලබා ඇත්තේ හොරණ ඔලබොඩුව ගෝනපොල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි හෙට්ටි ආරච්චිගේ කමල් අබේරත්න නැමැති මෙරට මද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන පෙළේ සාමාජිකයෙක්. සැකකරු අත්අඩංගුවටගෙන මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. සැකකරුට පිළියන්දල හා කොහුවල ප්‍රදේශවලද නිවාස ඇති බවට අනාවරණ වී ඇති අතර ඔහු මීට පෙර හෙරොයින් ළඟ තබා ගැනීමක් සම්බන්ධයෙන් සහ ගණිකා නිවාස ආඥා පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර දැනට මාසයකට පමණ ඉහතදී අපමත නිදහස් වූ ඇති බවද වාර්තා වනවා. මෝටර රථයේ රියදුරුද අත්අඩංගුවටගෙන ඇති අතර සිද්ධියේදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ප්‍රේක්ෂකයන් 25,000කට වැඩි පිරිසකට තරඟ නැරඹිය හැකි තවත් ක්‍රීඩාංගණයක් කොග්ගල ප්‍රදේශයේදී කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගල්ල කළුවෙල ප්‍රදේශයේදී කළ නව හෝටලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අපි ජාත්‍යන්තර ක්‍රීඩාංගන දෙකක් ඇති කරන්න ඉන්නේ. එකක් තමයි අද මෙතන තියෙන මේ ක්‍රීඩාංගනේ වෙනස්කම් අනුකූල අපි එක සකස් කරන්න පුළුවන් මේක කුඩා ක්‍රීඩාංගනේ. ඉතින් මෙතන 5000යි වෙන දමන්න පුළුවන්. කොළඹ සමහර පාසල්වල ඊට වඩා ගන්න. ඊට විශාල ක්‍රීඩාංගනයක් කොප්පල පැත්තේ යෝජනා කරලා තියෙනවා. ඒ කරොත් එතන පුළුවන් 25000 නැත්නම් 40000 වෙනකම් දීර්ණයක් කරා මේ සංඛ්‍යාව වෙන ක්‍රීඩා කිසි දෙකක් තියෙනවා. ඒකනේ මත්තක පුවන්තර ප්‍රතිඅත්කරන් ධර්මතර සූර්යවරක් ක්‍රීඩාව දෙන්න අවස්ථාවක් තියෙනවා.
ඉතින් මෙහෙම කියන එකේදී ඇයි මේ අපේ පුද්ගලික විදුල මාධ්‍ය මේවට විරුද්ධව ව්‍යාපාරය මන්දා? ඒක ඇගේ අහන්නේ මේ කාලය. මම දැන්නේ ඇයි මේ පුද්ගලික විදුල මාධ්‍ය ඔච්චර විරුද්ධව කියන්නේ කියලා. මම හිතන්නේ ඔක්කොම අයිතිකාරයෝ මෙහාට ගිහලා ආරාධනා කරන්න වෙන්න මොකද කරන්නේ? ඉතින් මම බලාපොරොත්තු වෙනවා අපේ විද්‍යුත් උත්තරික විද්‍යුත් මාධ්‍ය සම්පූර්ණ සහයෝගය ලැබේ කියලා මේක ඉදිරියට ගෙනියන්න. සියල්ලටම බදු පැනවීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නොමැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කඩවත පැවති පුණ්‍යෝත්සවයකදී හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. කඩවත ඉහළ බියන්වල ශ්‍රී සෝමවර්ධනාරාමයේ ප්‍රතිසංස්කරණය කෙරුණු බුදුමැදුර සංඝසතු කිරීම අද පස්වරුවේ සිදු කෙරුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින්. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ නම විපක්ෂ නායක ධුරයට යෝජනා කරමින් ඒකාබද්ධ විපක්ෂ විසින් කතානායකවරයාට ලිපියක් යොමු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමචන්ද්‍ර මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුවයි. හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාපති විපක්ෂයේ සතිපතා පවත්වනු ලබන පක්ෂ නායක රැස්වීම ඊයේ පසරේ පැවැතුනේ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී. එම රැස්වීමට ආණ්ඩුවේ නිවතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේමචන්ද් සහ ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න යන මහතරුන් එක්ව සිටියා. අද සාකච්ඡා කරා විරෝධතා රැස්වීම තියන්න 20 වෙනි සංශෝධනයට කොහොමද මුහුණ දෙන්නේ. ගොඩක් දේවල් කතා කරා ආණ්ඩුව ඒ ඔක්කොම ගන්න ආණ්ඩුව පෙල්ලන්න එපා. එහෙම පෙල්ලුවට පස්සේ තමයි ඕවා ගන්න පුළුවන්. නෑ, එහෙම කැමැත්තක් කාටවත් ප්‍රකාශ කරලා නෑ. කාටවත් නෑනේ. ගෝඨාභය රාජපක්ෂටවත් වෙල්ගමටවත් නෙවෙයි. අපි කතා කරුවට එතුමා ඒවා ගැන කිසි දෙයක් කතා කරලා නෑ. ජනාධිපතිතුමා තමයි අපේ අංක එක. විපක්ෂ නායක බිහි වෙන්න බෑනේ. විපක්ෂ නායකකම දීලා තියෙන්නේ වෙනත් පක්ෂයකටනේ පාර්ලිමේන්තුවේ. දිනේෂ් ගුණවර්ධන මහත්මයාගේ එතුමා තමයි දැනට පාර්ලිමේන්තු විපක්ෂ කණ්ඩායමේ නායකය හැටියට, විශේෂයෙන් කබද්දේ කණ්ඩායමේ නායකය හැටියට කටයුතු කරන්නේ. ඒ දුන්න ලිපිය කතානායකතුමාට අංක ගණිතේ බැරිකමට මොනව කරන්නද? මේ කතානායකතුමා හිතනවා නම් අපිව රවට්ටන්න පුළුවන් කියලා. ඒක එන සතිය බලාගතයි. නෑ නෑ, විපක්ෂ නායකතුමා ගැන කතා වුණේ දිනේෂ් ගුණවර්ධන මහත්තයා පිළිබඳ කාරණයක් එහෙම කතා වුණේ. අපි කතා කළා මාධ්‍ය මර්ධනය කරන්නට ආණ්ඩුවේ විවිධ සැලසුම් මේ දවස්වල මේ ඉරි දැක්වෙමින් තියෙන තත්ත්වය තුළ මාධ්‍යයේ නිදහස පිළිබඳව පාර්ලිමේන්තුවේ අපි සභාව විසිර යන අවස්ථාවේ විවාදයක් ගන්න. මේ අතර ඒකාබද්ධ විපක්ෂය කොළඹදී අද පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීද විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. විරුද්ධ පක්ෂයේ නායක ධුරය පිළිබඳ තිබෙන කතාබහ ගරු කතානායකතුමා එකම මන්ත්‍රණය දීන් දිගටම කියන්නේ එකම පක්ෂයට පුළුවන් කමක් නැහැ ආණ්ඩු පක්ෂයේ ඉන්නත් විරුද්ධ පක්ෂයේ ඉන්න. අද පාර්ලිමේන්තුවේ යථාර්ථය මොකද්ද? ඒ බුලත් කොලෙන් පත්වෙච්ච මන්ත්‍රීවරුන් බෞතරේ අපිත් එක්ක. ඒතකොට කතානායකතුමා දැනටමත් ඒ පක්ෂයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙකුට විපක්ෂයේ ආසන වෙන් කළා දීලා තියෙනවා.
අපි තවමත් ආණ්ඩු පක්ෂයේ ඉන්නේ නිසා ආණ්ඩු පක්ෂයේ ඉඳගෙන විපක්ෂයේ තනතුරක් ලබා ගන්න සුදුසුකම් නැහැ කියලා. ඒ සුදුසුකම් ඕනෑවටත් වැඩිය අපි ඔප්පු කරලා තියෙනවා කතානායකවරයා පක්ෂග්‍රාහී නැත්නම් කොන්නක් තියෙන කතානායකවරයෙක්. මම මෙතෙක් කල් බොහොම සලකපු ගරු කතානායක කිවද කියවෙන්නේ නැහැ වචනේ. මොකද ඔහුට ගරු කියන්න තරම් ඔහු කටයුතු කරන්නේ නැහැ. මොවුන්ගේ කැබිනට් මණ්ඩලයේ විකෘති මංගල සමරවීර ඊයේ කියනවා කොන්දක් පණ නැති කැබිනට් එකක් මේක. ඊට විජේදාස රාජපක්ෂ සමලන කැබිනට් එකක් මේකේ තියෙන්නේ කියමු. ඊට අර්ජුන රණතුංග මට ලැජ්ජයි මෙහෙම කැබිනට් එක වාඩි වෙලා. විශේෂයෙන් මාධ්‍ය ගැන කතා කරන්න මම දැක්ක ඊයේ සජිත් ප්‍රේමදාස අමතිවර මාධ්‍යවේදියට කියනවා පුහුල් හොරා ප්‍රශ්නෙන් දනේ කියලා. බහන්නේ අපට උත්තර දී ගන්න බැරි ඒව හන්න එපා. ඊයේ පෙරේද අපි දැක්ක ලොකු උත්සවයක් තියෙනවා. කවුද සුවපති? ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ තනතුරු දෙන්නේ රොටේෂන් එකට. ඒකවල ශ්‍රී ලංකාවකට ආව ශ්‍රී ලංකාවේ සයිමන් හිටියෝ, චිල්වා හිටියෝ එයාට ලැබෙනවා. කවුද සුවපති කියන එකට මම දැක්ක බෝඩ් එකක් ගහලා තියෙනවා. කවුද පචපති කියලා. ඉවසීමේ සීමාවන් කියන ඒවත් සදාචාරයත් එක්ක ගැට ගැහෙන ප්‍රශ්න. තමන්ගේ බෑනා යම්කිසි අපහසුතාවයකට පත් කරන්න කැමති නැති නිසා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාසේ කණ්ඩායම කියන ඕනම තක්කඩි වැඩක් කරන්න නිින්දිතලස පක්ෂග්‍රාහීව කටයුතු කරා. නියත වශයෙන්ම අපි වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. සන්ධානයේ ලේකම්තුමා එක්සත් ජාතික පක්ෂය ගැත්තෙක් කියලා රටටම පේනවනේ. මේ පහසුකම් දෙන්න හදන්නේ 2015 ජනවාරි 8 වෙනිදා මැතිවරණයේදී අර තෙමෙන්නේ නැතුව වාහන ගන්න පුළුවන් වෙච්ච නංගිලාට අක්කලාට වාහන ගන්න පහසු කිරීමක් හැටියටයි. ඒකවද විපක්ෂයේ චෝදනා කරන පරිදි සිංගප්පූරු වෙළඳ ගිවිසුම තුලින් රටට ආර්ථිකමය අවශ්‍යයක් සිදු නොවන බව අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. ආචාර්ය බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා කියලා තිබ්බා මහ පිටානියත් එක්ක 815 ගිවිසුමට වඩා භයානකයි කියලා. මේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම 815 ගිවිසුම හරහා ලංකාවේ අයිතිවාසිකම් අපි මහ පිටානියට පවරලා දුන්නා. ඉතින් එහෙම කිසිම දෙයක් මේ සිංගප්පූරු ගිවිසුම හරහා සිද්ධ වෙන්නේ නැහැ. මම දන්නේ මගේ හොඳ මිත්‍රයා මොකක් හරි එදා උදේ ඔළුව වැදුනද දන්නේ නැහැ දොරේ එන ගමන් එහෙම කතාවක් කියන්න. කවදා හරි දවසක බන්දුල ඇමතුමාලා ආවොත් එහෙම මේකෙන් එළියට යන්න ඕන නම් උමලාට දැනු දැන් ගිවිසුම් ගත වෙලානේ තියෙන්නේ. දැන් හරි ඒක ක්‍රියාත්මක වෙනවා. අත්තර ජාත්‍යන්තර ගෞරවකම සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රකාශ කරා මේක ඉන්දියාව සෝදාන සාකච්ඡා කරලා තියෙනවා. නමුත් ඉන්දියන් රජයේ නිවේදනය නිකුත් කරන අපිත් එක්ක සාකච්ඡා කරන්නේ අපි මේ බාරලපන එකක් ගන්න සූදානම් නැහැ. ඉන්දියාවේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් ගැහුවම තව මන්ත්‍රී කෙනෙක් ප්‍රශ්න උත්තර දීලා තියෙනවා. මදිදී අපේ පාර්ලිමේන්තුව වගේ තමයි ඉන්දියා පාර්ලිමේන්තුව. කොහෙද යන්නේ කියලා අහුවම කියනවා කිර්ලපනේ තියෙන එහා පැත්තේ කියලා. මොකදම සාකච්ඡා කරලා නැද්ද රජෙන්? සාකච්ඡා කරනවා. රජෙන් සාකච්ඡා කරනවා. ඒ ගැන මම සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාවක් ළඟදී තියන්නම්. ඒ පිළිබඳව ජර්මනියේ තානාපතිවරයා සම්පූර්ණ පැහැදිලි කිරීමක් කළා තියෙනවා. පළාත් සභා සඳහා පොලිස් බලතල ලබා දෙන්නේ නම් උතුරේ ඇති අපරාධ රැල්ල සති දෙකකින් මැඩ පවත්වන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සිවි විග්නේශ්වරන් මහතා පවසනවා. මේ අතර යාපනයේ චාවකච්චිරේ ප්‍රදේශයේදී දනුරොක් අපරාධ කල්ලියේ සමාජිකයෙකුගේ නිවසකට ඊ රාත්‍රියේ ප්‍රහාරයක් එල්ලපේ තිබෙනවා. ඔය අපරාධ කල්ලි කවුද ඒක යොමු කරගෙන යනවා කියලා අපිට කියන්න බෑ. වැඩිපුර මිනිස්සු හිතන්නේ හමුදාව එන කාලයේදීත් එහෙ ඉන්න ඕන කියලා හිතලා එක එක අපරාධ පෙන්නලා දැන් බලන්න මේවා ඔක්කොම වෙනවා ඒ නිසා අපි මෙහෙ ඉන්න ඕන කියලා පෙන්නන මිනිස්සු එහෙමයි හිතන්නේ. පොලිස් බලතල තිබ්බොත් ඒවා කරන්න පොලිස් බලය දුන්න හැටියම අපි සුමාන දෙකකින් ඒක නතර කරනවා. මොකද මිනිස්සු එතකොට බය වෙන්නේ නැතුව අපිට ඇත්ත වශයෙන් ඔය ඇත්ත ඇවිල්ලා කියනවා. දැන් මිනිසුන්ට දන්නවා කොහෙන්ද කවුද එන්නේ කියලා මොකුත් කියන්න ඉදිරියට එන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ටත් අපරාධ කරුවන්ටත් පොලිසියටත් අතර සම්බන්ධකමක් තියෙනවා කියලා මිනිස්සු හිතන්නේ. හිටපු ආරක්ෂක ලේකම්තුමාව අපි හමු වෙනකොට එයා කිව්වා දෙක ජනතාව වෙනුවෙන් මුලින්ම කරන්න තියෙන්නේ ඒගොල්ලන්ගේ ආර්ථික ගොඩනැගීම සහ ඒ වෙනුවට අනිත් එක
ඉස්සර අපට නිදහස දෙන්න අපේ ඉඩමට ගිහිලා ඒක වපුරලා ප්‍රයෝජන ගන්න ඊට පස්සේ ඔය ආර්ථික ෆ්‍රීඩම් ඔක්කොම ගන්න පුළුවන්. ඇත්ත වශයෙන් ඒකේ තේරුම මොකද්ද? ඔය බල්ලොන්ටම කටු ටිකක් දැම්මැතින් උන් ඒකත් අරගෙන යයි වෙන මොකුත් කරන්නේ නැහැ කියලා. ඒවා පිළිගන්නේ නැහැ අපි. ඉදිරි ජනප්‍රිය දෙවල්ලක් කියනවා. ඔබතුමාගේ පක්ෂයේ කාර්ය සහය දෙන්නේ. ඒ කොහොමද දැන් කියන්නේ කවුද ඒකේ ඉදිරිපත් වෙන්නේ කවුද කියලාද දන්නේ නැහැ. ඉදිරි දෙවල් මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දාන්න බලාපොරොත්තුවක් තියෙනවා. රට පුරාම ෆෙඩරල් ක්‍රමය ඉදිරිපත් කරන්න කියලා තමයි අපි අහන්නේ. ඉතින් ගෝඨාභය අපි ඒක කරනවා කියලා අපිට පිළිගත්තොත් අප එයාට ඡන්ද දාන එකෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ අතර යාපනය චාවකච්චේරිය සරසාලේ ප්‍රදේශයේ පිහිටි දනු රොක් අපරාධ කල්ලිය ප්‍රබල සාමාජිකයෙකුගේ නිවසට ඊයේ රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පිරිසක් පහර දී පලා ගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බවයි. පොලිසිය සැකපල කරන්නේ ආවා කල්ලියට අයත් බවට පැවසෙන සාමාජිකයන් පිරිසක් මෙම පහර දීම සිදු කරන්නට ඇති බවයි. භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත කූට ආකාරයට සකස් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කරු ජයසූරිය සහ විජේදාස රාජපක්ෂන මහතුරුන්ට ඕනෑම ස්ථානයකට පැමිණෙන්නයි අභියෝග කරන බවත් ආචාර්ය පූජ්‍ය මාදුරු ඔය ධම්මිසර හිමියන් පවසනවා. අස්කිරි විහාරයේ පැවති සාකච්ඡාවකේ අනතුරුව උන්වහන්සේ මේ බව සඳහන් කළා. යෝජිත භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත සම්බන්ධයෙන් අස්කිරි සහ මල්වතු මහනාහිමියරුන් දැනුවත් කිරීමට සහ සාකච්ඡා කිරීමට මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභීතිස හිමියන් ඇතුළු ස්වාමින් වහන්සේ පිරිසක් අද පෙරවරුවේ මහනුවරට වැඩම කළා. මේකේ නමම ද්වේෂසහගතයි. භික්ෂුන් වහන්සේලාට දඬනේ පැනවීම සඳහා වූ පනතක භික්ෂුන් වහන්සේලා කෙරේ වැරදි ආකල්පකින් තමයි හදලා තියෙන්නේ. නායකන්නේ සුදින්නලා චබ්බා කියලා සත්තර සමන් කියලා බුදුහාඳුරු බාර දුන්නේ නැහැනේ අජාසත් රජුරන්ට. කතිකාවත් වල අවශ්‍යතාවය රජයේ විසින් කවදාවත් උන්වහන්සේලාට කතිකාවත් හදලා නීතිගත කරන්න ඕනෑ කියන හැඟීමෙන් ආපු එකක් නෙවෙයි. මේ රටේ මහානායක හාමුදුරුවරු ඇතුළු කරුණායක හාමුදුරුවරු ඇතුළු සංඝ සභා තමයි අමාත්‍යංශත් එක්ක සාකච්ඡා කරලා සාසනික කතිකාවත් අවශ්‍යයි කියලා කිව්වේ. සියලු නිකායන් වල සියලු පාර්ශවයන් වලට කතිකාවතක් හදාගන්නත් එක් මොකද කරන්නේ මේ යම් යම් වැරදි කරන භික්ෂුන් වහන්සේලාට දඬුවම් කරන්න ඔබ වහන්සේලා කියන්නේ මේ පිළිබඳ නැහැ මූලික සාකච්ඡාවක් මුඩුගම බුද්ධරක් වහන්සේ ඉන්නකොට මල්ලතු විහාර පාර්ශවයේ දැන් ඉන්න මහානායකත්වයේ මාලිගාවේ පැවැත්වුවා. ඉතින් ඒ අවස්ථාවෙත් ඔය ධම්මදාසී අපේ අනුනායකහරු කියන කතාව ඉදිරිපත් කරනකොට අපි නායකහරුන් ඒකට විරුද්ධ වුණා. සංඝ සභාවලින් ගන්නා තීරණ ක්‍රියාත්මක කරන්න පුළුවන් අධිකරණ පද්ධතියක් අපිට දෙන්න කියලා කිව්වේ. ඒක සම්පූර්ණයෙන් ධම්මදාසී නායකහරු කතාවටම විරුද්ධ වෙනවා. හේතුව මුල දන්නේ නැතුව උන්වහන්සේ කරුණු කිව්වේ. සාකච්ඡාවෙන් අනතුරුව භික්ෂුන් වහන්සේ මෙලෙස මාධ්‍යට අදහස් පළ කළා. විජේදාස රාජපක්ෂ මහත්මයා සහ කරු ජයසූරිය මහත්මයා කියන මේ දෙදෙනාගේ ඉදිරිපත් වීම හරහා ඔවුන්ට මේ භික්ෂුන් වහන්සේලා බේදමින්න කරන මේ පනත ගැනීමට අවශ්‍ය වෙලා තිබුණා. මල්ලතු මහානායක හඳුරන් වහන්සේට අපි විශේෂයෙන් කෘතඥ වෙන්න ඕන මේ වෙලාවේදී. මොකද උන්වහන්සේගේ වචනෙම කිව්වා අපි විහිං විනාශ වෙන්න ඕනේ නැහැ භික්ෂුන් වහන්සේලා හැටියට කියලා. භික්ෂුන් වහන්සේලා දඬු කදේ ගහන්න හදන මේ කාර්යය මෙතනින් අවසන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. විජේදාස රාජපක්ෂ මහත්මයා කරු ජයසූරිය මහත්මයා කූට ආකාරයෙන් තමයි මේ සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙන්නේ. පුළුවන් නම් එන්ට විවෘත සංවාදයකට විජේදාස රාජපක්ෂ මහත්මයාටත් කරු ජයසූරිය මහත්මයාටත් අපි දෙන්නටම ආරාධනා කරනවා. ඕනෑම මාධ්‍යයක ඕනෑම තැනක මේ කතිකාවත් සම්බන්ධයෙන් සංවාදයකට එන්න කියලා. හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය සමග පුද්ගලයෙක් මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. එලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගේ සමීපතම එක් බව පැවසෙන අරුණකාන්ත අත්නායක හෙවත් පොලිස් නැවැත්තයි. මිනුවන්ගොඩ දෙවලපොල ප්‍රදේශයේ පිහිටි නිවසේදී අරුණකාන්ත අත්නායක අත්අඩංගුවටගෙන ඇත්තේ ඊයේ රාත්‍රියේ 11:20ට පමණ. අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 7.8ක් සහ අයිස් ග්‍රෑම් 2.2ක් සොයා ගෙනුණු අතර ඔහු වැඩිදුර විමර්ශනය සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසය වෙත බහර දී තිබෙනවා. සැකකරුට එරෙහිව නඩු කිහිපයක් විභාග වෙමින් පවතින බවත් වෙඩි තැබීමේ සිද්ධීන් ඇතුළු අපරාධ ක්‍රියා රැසකට ඔහු සම්බන්ධ බවත් පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගෙනුණු අරුණකාන්ත අත්නායක හෙවත් පොලිස් පසුගියදා අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විල්පත්තුව ප්‍රදේශයේ සිදු කළ සංචාරයකදී අමාත්‍යවරයා සමග සිටි බවට ඒකබද්ධ විපක්ෂය චෝදනා කළා. අරුණ අත්නායක නොහොත් පොලිස් හේවා වසම් අත්නායකලාගේ
අරුණශාන්ත කලින් පොලිසිය හිටපු දැන් පාතාලේ මේ කියන පුද්ගලයා සරත් පොන්සේකා වනජීවී අමාත්‍යවරයා ගියපු උත්සව කීපයකදී ඔහුගේ උත්සව සභාවන් වල ඉන්නව ප්‍රසිද්ධිය ඡායාරූපවල තිබෙනවා කෙසේ වෙතත් හිරු හාට් ටෝක් සමග එක්වමින් අමාත්‍ය සරත් පොන්සේකා මහතා එම චෝදනාව සම්බන්ධයෙන් පසුගියදා පළ කළේ මෙවන් අදහසක් අරුණත්ත නායක කියන පුද්ගලෙක් උතර ඉන්නවා ඔහුට චෝදනාවක් තියෙනවා බුලිගහන්දියේදී අර වෙඩිතැබීමේ සිද්ධිය චෝදනාවක් තිබුණ පළියටම නාම යෝජනාවක් දෙන්න පුළුවන් නම් පාර්ලිමේන්තුත් යන්න පුළුවන් නම් ඇයි මිනිහෙකුට එයා කැමති දේශපාලනයක් කරන්නේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගුලධාරින්ට පහර දුන් ක්වෙට් ජාතික යුවළට ඊට අදාළ නඩු විභාගයේ අවසන් වනතුරු රටින් පිටවීම තහනම් කර තිබෙනවා. පසුගිය සිකුරාදා පස්වරුවේ මෙම ක්වෙට් ජාතික යුවළ මෙරටට පැමිණියේ සිය සුරතලා වූ සුනකේකුද සමගින්. සුරතල් සතෙකු රැගෙන එන්නේ නම් ඊට මෙරට නීති රීතිවලට අනුකූලව අවසර ලබා ගත යුතු වෙනවා. ඒ අනුව නිසි ක්‍රමවේදයේ යටතේ සත්ව නිරෝධායතනයේ ගුවන්තොටුපළ ශාඛාවෙන් අවසරය ලබා දීම ප්‍රමාද වූ බව පවසමින් ක්වෙට් ජාතික යුවළ ගුවන්තොටුපළ පරිශ්‍රයේදී කලහකාරීව හැසිරුනේ මෙලෙසින්. එම අවස්ථාවේදී ක්වෙට් ජාතික කාන්තාව කාර්යභාර රේගු නිලධාරීවරයාටද පහර දී තිබෙනවා. එහිදී රේගු නිලධාරීන් පස් දෙනෙකු තුවාල ලවා රෝහල්ගත කිරීම අතර පසුව එම අවස්ථාවේදීම ගුවන්තොටුපළ පොලිසිය සිද්ධියට අදාළ ක්වෙට් ජාතික යුවළ අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළා. දැන් රටවටා හිරෝ. හිරුගේ 20 වෙනි සංවත්සරය වෙනුවෙන් මොටරත 20ක් දිනා ගැනීමට හිරු ටීවී ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වී ඇති අතර එහි 16 වන මොටරතේ දිනා ගැනීමට හම්බන්තොට පදිංචි HVN ගුණතිලක මහතා සමත් වුණා. ඇත්තටම මගේ ලොකු හීනයක් තිබුණා කාර් එකක් ගන්න එක. ඒ හීනේ ඇත්තටම හිරු එකෙන් ස්ටර් කරලා දීපේ කිලිබඳව ඇත්තටම මම හිරු එකට ගොඩාක් ස්තුතිවන්තයි. මෙවැනි මොටරතේක හිමිකරුවෙක් වීමට ඔබ සිදු කළ යුත්තේ රාත්‍රී 7:30 සිට රාත්‍රී 9:55 දක්වා හිරු ටීවී ටෙලි පෙරහැර නැරඹීමයි. ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක් සාවද්‍ය සාපරාදී පරිහරණය කිරීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සනරත් ඇතුළු සැකකරුවන් සිය දෙනෙකුට එළමෙන 24 වෙනිදා විශේෂ මහාධිකරණ හමුවේ පෙනී සිටින ලෙස ත්‍රිපුද්දල විනිසුරු මඩුල්ල අද සිතාසිනිකුත් කළා. සැකකරුවන්ට එරෙහිව චෝදනා 24ක් යටතේ මෙම නඩුව ගොනු කර ඇති අතර මේ විශේෂ මහාධිකරණ හමුවේ විභාග වන ප්‍රථම නඩුව වනවා. කුරුණෑගල චතුරස්‍ර මාවත ප්‍රදේශයේදී ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකුට තවත් පිරිසක් පහර දෙන ආකාරය ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මෙතර මීගමුව දලුකොටුව ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් මත විදේශීය ජාතිකයෙකුට පුද්ගලයෙකු පහර දෙන ආකාරය ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. කොළඹ මහනගර සභාවේ විපක්ෂ නායක දුරේ නගරාධිපති රොසිසේන නායක මහත්මියගේ හිතවත් මන්ත්‍රීවරයෙකුට ලබා දීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් චෝදනා කරමින් සිය විරෝධය පළ කළා. අනතුරුව ඔවුන්ට මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට නගර සභාව ගොඩනැගිලි නොදුන් බව පවසමින් එලිමහනේ සිය ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වුවේ මෙලෙසයි. මේ සූදානම සමුගෙන යන්නට පැතක් නැතුව ඇත දැන ගැනීමට ඔබගේ ජංගම දුරකථන ඡායය 93 දෙසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රියේ 9:55. අයබෝවන්.